ගත්තාම ඇඳුම් දිහා බැලුවාම ඥානතරහඳුරන්ට පහුගිය දවසක මං දොස් කිව්වා. උන්වහන්සේ කිව්වා මේ කාන්තාවන්ගේ ඇඳුම් ගැන කතා කරන්න එපා කියලා. හාමුදුරේ කාන්තාවන්ගේ ඇඳුම් නෙමේ මේ ලෝකෝ අස්සේ බැහැලා අර ඔළුව වහගත්තු එක අස්සේ බැහැලා මොන හොරෙක් යනවද කියලා අපි කොහොමද දන්නේ? හොඳයි මං මේක ඇතුලේ බැහැලා යනවා. මම මේක ඇතුලේ බැහැලා ගියොත් කවුද දන්නේ හාමුදුරේ අත් දෙකට මේස් දාලා කබුල් දෙකට මේස් දාලා ඔළුව වහගෙන යනවා. ඉතින් මේක අරාබියේද? අනිත් එක ඒ හරහා වෙන්න තියෙන හානි කොච්චර තියෙනවද? හාමුදුරනේ මට පුළුවන් ඕක ඇතුලේ මිය ග්‍රින්ගාගෙන ගියොත් එහෙම පල්ලියටත් ගිහිල්ලා එන්න. ඕන්නම් කාන්තාවන්ගේ ප්‍රේයර් රූම් එකට ගිහිල්ලා මට පුළුවන්. ඒකට අපහාස වෙන වචනයක් කිව්වේ ගෝනි බිල්ලා කියලා. ගෝනි බිල්ලා කියලා තමයි ඒකට ඒ හාමුදුරුවන්ගේම කටින් ඒ කතාව කිව්වේ. ඒක තරං ඒක මේ පර්සි මහත්තයා ඒක මහා පාපයක්. ඒ මොකද මේ කෙනෙකුගේ වෙනත් ජාතියක හෝ ආගමක හෝ කවුරු හෝ අඳින වස්ත්‍රයකට නින්දා කිරීම එච්චර සුදුසු එකක් නෙවෙයි. මට මේ එක දාගෙන ඉන්නකොට මේ අය කිව්වොත් අර අඹුඩයක් ගහගෙන ඉන්නවා අර හාමුදුරුව කියලා. එහෙම කිව්වොත් ඒක කොච්චර අපහාසයක්ද හිතරි දෙනවද? ඒ නිසා ඒ ගෝනි බිල්ලා නෙවෙයි, ඒක තමයි ලෝකේ කාන්තාවක් ඇඳිය යුතු වටිනා හොඳම විනීතම ඇඳුම. ඇයි මොකුත් පේන්නේ නැහැ ඒ කෙල්ලගේ? ඒ නිසා විනීත සංවරම ඇඳුම තමයි ලෝකේ මුස්ලිම් කාන්තාවෝ අඳින ඇඳුම. අපේ එකීලා ඇඳගෙන යන හින්දා තමයි වැඩිපුර ඔය ඇක්සිඩන්ට් වෙන්නේ. ඇයි ඩ්‍රයිවර් මහත්තයා මේක කරකෝ අරක දිහානි බලන්න. සමහර ගෑනු ළමයි අපේ සිංහල ගෑනු ළමයි පුටුවේ වාඩි වෙනවා රැස්වීමට ඇවිල්ලා වාඩි වෙලා පොත තියාගන්නවා මෙහෙම ඉතුරු ටික වහගන්න. පොතක් තියාගන්නවා. ඉතින් ඔය පොතක් තියලා වහගන්න අතරේ තව රෙදි කෑල්ල තව ජුට්ටක් දිගට ඕක මහගෙන ඇඳගත්තා නම් හැමතැනම ගියාම වැහෙනවනේ. ඒ නිසා මේ ඇඳුම නරක ඇඳුමක් නෙමෙයි බුදුහාමුදුරුවෝ වදාළේ. මේ හිස මේ අත් දෙක අර කකුල් ඒ ටික එළියේ තියලා අනිත් ටික ඔක්කොම වැහුණාම තමයි විනීත සංසුන් සංවර ඇඳුම. ඒක අඳිනවා ඒක වෙනස් කරන්න ඉතින් ඕක අඳින්න එපා කියනවනේ. ඒක ගලවන්න කියනවනේ. ඒ ඇඳුම ගලවන්න කියනවනේ. කුඩුකාරයෙක් දවසක් ගියාලු ඕක ඇඳගෙන අර ඒ ඇඳුම ඇඳගෙන මූණත් වහගෙන. හැබැයි කුඩුකාරයා එහෙම ගියාලු කියලා මාධ්‍යවල කිව්වා මිස යනකොට ගත්ත ඡායාරූපයක් පෙන්නුවේ නැහැ. එහෙම යනකොට ඇල්ලුවේ නැහැ. කතාවක් ප්‍රචාරය කළා මාමස්මි මෙහෙම ගිහින් තියෙනවා කියලා අර ඇඳුම දාගෙන. දෙයියනේ මේ සිවුර දාගෙන කොච්චර හොරු ගිහින් තියෙනවද? මේ සිවුර දාගෙන කොයි තරම් අපරාධකාරයෝ අපරාධ කරලා තියෙනවද? අපිට එතකොට ඇගිල්ල දික් කළා කිව්වොත් හරිද? ගලවපන් සිවුර. ඕක දාගෙන සල්ලි අච්චු ගහලා තියෙනවා අන්න එකේ. ඕක දාගෙන අන්න ස්ත්‍රියක් දූෂණය කරලා තියෙනවා එකේ. ගලවපියෝ ඒ සිවුර කියලා කිව්වොත් මට ගලවන්න පුළුවන්ද?